මෙහෙම දෙයක් තියෙනවා අපි ඔය ආනාපාන සතිය ගැන කියනකොට දැනගන්න තියෙන වැදගත් දෙයක් තමයි මෙන්න මෙහෙම වැදගත් කොටසක් තියෙනවා කාරණා දෙකක් තේරුම් ගන්න. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ තුන් මාසයක් හය මාසයක් ඔය වස් කාලේ තුන් මාසයක් ආදී වශයෙන් දානෙ කියන භික්ෂුව හැරෙන්න කිසි කෙනෙක් එන්න එපා මහම් වෙන්න කියලා එක්තරා නියෝගයක් පනවලා හිටන් ගිය අවස්ථාවක් තියෙනවා. මෙන්න මෙහෙම හිටපු අවස්ථාවකදී ඒ තුන් මාසේ හය මාසේ ඉක්ම ගියාට පස්සේ බුදුරන් වහන්සේ විසුණු නමතලා අහනවා කියනවා, මහණනි අන්‍ය පරිබ්‍රාජිකයෝ ඔබලාගෙන් ඇහුවොත් බවත් ගෞතමයන් වහන්සේ කෙබඳු විහෙරණයකින් මේ ඉකුත් වස් කාලයේ වාසය කළාද කියලා. ආනාපාන සතියෙන් වාසය කළා කියලා කියන්නේ. ඒ ආනාපානේ මොකද්ද කියලා ඇහුවා. ඒකට අරිය විහාරයේ ගියාත්, බ්‍රහ්ම විහාරයේ ගියාත්, තථාගත විහාරයේ ගියාත් කියනවා කියලා කියන්නේ. මේ වැදගත් දේශනාව. ඒ ආනාපාන සතිය කුමක්ද කියලා ඇහුවොත් ඊට අරිය විහාරයේ ගියාත්, බ්‍රහ්ම විහාරයේ ගියාත්, තථාගත විහාරයේ ගියාත් කියනවා කියලා උත්තර දෙන්න. හැබැයි ලෝක සම්මතය එකකුයි ශාසනයෙහි වෙනම තිබෙනවා පැහැදිලිව පේනවනේ. ඒක ලායි. බුදුරජාණන් වහන්සේ වැඩ ආනාපාන හතිය ගොත් ඒක මොකද කියලා ගුවාම ඒකට කාරණා තුන. ඒ තුනම ආර්ය විහාරණ, ආර්ය කියන්නේ බෞද්ධ, බෞද්ධමයි. බ්‍රහ්ම විහාරය කියන්නේ බ්‍රහ්ම කියන්නේ බුදුරජාණන් වහන්සේ. තථාගතයන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් තථාගතයන් වහන්සේගේ වාසයටම කිව්ව නම් තුනක් තමයි අය උන්වහන්සේ ආනාපාන හතිය බහුල කොට වාසය කළා කියලා කියන්නේ. ඒක මොකද්ද කියලා ඇහුවොත් ඊට ආර්ය විහාරය කියත්, බ්‍රහ්ම විහාරය කියත්, තථාගත විහාරය කියත් කියනවා කියලා කියන්නේ. දැන් අපිට ආර්ය විහාරය හෝ බ්‍රහ්ම විහාරය හෝ තථාගත විහාරය හොයාගත්තොත් ත්‍රිපිටකය කොහෙන් හරි ආනාපාන හති අහු වෙනව නේද? බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු කියන හිතන් ඥානීය මත සූත්‍රයේ කියනකොට ලස්සට කියනවානේ මේකට බ්‍රහ්ම විහාරය කියනවා කියලා. මේකටයි බ්‍රහ්ම විහාරය කියන්නේ කියලා ඥානීය මත සූත්‍රයේදී අන්තිමට කියවෙනවා. බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු. මෙන්න මේකන බ්‍රහ්ම විහාරය කියනවා. එන ආනාපාන සතිය වාසය කළා කියලා කියන්නේ තථාගතයන් වහන්සේ මේ වස්තුම් මාසේ බහුල කොට වාසය කළා කියන්නේ. ඒක මොකක්ද ඇහුවාම ආර්ය විහාරයේ කියත්, බ්‍රහ්ම විහාරයේ කියත්, තථාගත විහාරයේ කියත් ඒ ක්‍රමයට කියනවා කියලා කියන්නේ. දැන් බ්‍රහ්ම විහාරයත් අපි හොයාගත්තා. එන කර්ණීය මත සූත්‍රයේ තියෙන්න ඕනේ බුදුරජාන් වහන්සේ බහුල කොට වාසය කළු ආනාපාන සතිය. දැන් හොඳට පැහැදිලි නේ? ඒතර බුදුරජාණන් වහන්සේ කරවල තියෙන ආනාපාන හතිය බ්‍රහ්ම මේතා විහාරං ඉදමාහු කියලා පෙන්නපු කර්ණීය මත සූත්‍රයේ තියෙන්න ඕනේ. අපි ඔප්පු කරලා පෙන්වන්න ඕනේ ඒක ආනාපාන හතියක් වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. එතකොට හරීම වැදගත් හරියක් තමයි තුනේ ඔය කොට අපි අරගන්නේ. දැන් ආනාපාන හති භාවනා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවේදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඉද වික්කවේ බිකු අරඤ්‍ය ගතෝවා, රුක මූල ගතෝවා, සුඤ්ඤාගාර ගතෝවා, නිසීදති පල්ලංකං, උජුංකායන් පනිද්දාය පරිමුඛං සතින් උපට්ඨ පිට්වා, සෝ සතෝ ආස සති සතෝ පස්ස සති. දැන් මෙහෙමයි පටන් ගන්න. දැන් මේ භික්ෂු කායානුපස්සනාවෙන් වාසය කරනවා කියන්නේ කොහොමද කියලා එක පෙන්නකොට දැන් අපි පටන් ගත්ත ආනාපාන සති භාවනාව කරන ආකාරයේ මුල පටන් ගත්ත හැටි. අරඤ්‍ය ගතෝවා, රුක මූල ගතෝවා, සුඤ්ඤාගාර ගතෝවා. දැන් ওই කාලේදී ලෝක සම්මතයේ තිබිච්ච ප්‍රශ්න වලටත් පිළිතුරු දීගෙන තමයි ওই විස්තරය දෙන්නේ. දැන් මිනිසුන්ගේ මතයක් තිබුණා අරඤ්‍ය ගත වෙලා, රුක් මූල ගත වෙලා, සුඤ්ඤාගාර ගත වෙලා මේ භාවනාව කරන්න ඕනේ. ඒ බඳු මතයක් තමයි ලෝකේ තිබුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අරඤ්‍යයකට ගියේ හෝ රුක් මූලකට ගියේ හෝ සුඤ්ඤාගාරයකට ගියේ හෝ කොහෙ ගියා හෝ කරන්න ඕන එකයි මේ වෙන්නේ. ඔතෙන් ගියාට හරියන්නේ නැහැ. ඔන්න එකයි වෙන්නේ. නිසීදති පල්ලංකම්. යම් පලක් බැඳගෙන වාඩි වෙලා කියලා අපිට අද පෙන්වන්නේ අර්ථ. මේ ආර්ය විනී පල්ලංකේ කියලා කියන්නේ. උච්ච අංකේ තමයි උච්ච මානිය. මානියෙන් තමයි මනින්නේ අංක. මම පළවෙනියා, මෙයා දෙවෙනියා. කොහොම මැන මැන ඉන්නේ? ලෝකෙදීන මාන්නකාරෝ
ඔය මාන්නාකාරකම බින්දුවරම වසලකහම පල්ලංකේට වැස්සේ. පහතම අංකය කියන්නේ අනතිමානී කිව්ව දෙනන්න කර්ණීයමෙත සූත්‍රය ආනාපාන හතිය වෙන්නල්ල ඕනේ. සුවචෝ චස මුදු අනතිමානී. අතිමානීට වැස්සහම පල්ලංකේට වැස්සා. ඉරමිනියකටාගෙන ඉදීම නෙමෙයි කියන්නේ කොහොම හිටි හරි අනතිමානීව ඉන්න ඕනේ. ඉස්සෙල්ලාම වෙන්න ඕනේ අන්නේ දෙන්නපත් වෙන එක. උජුම් කායං කියනකොට කොඳු වැඩ කියලා කිලින් පිළ කිලින් තියාගෙන කියලයි අපිට උගන්වන්නේ. කායජ්ජුතුකා චිත්තජ්ජුතුකා කියලා මේ ධර්මයේ කායජ්ජුතුකාව හේවත් කය ඍජු කරන හැටි වෙන්නලා තියෙනවා. ක්‍රියාකලාපේ අවංක භාවයට පත් කරගත්තාමයි කායජ්ජුතුකා හැදෙන්නේ. උජුම් කායං කියන්නේ සක්කෝ උජූච සූජූච අන්න උජුම් කායං කරන හැටි. ඉරිදී වෙන්න මනාසේ ඉරිදී වෙන්න මොනවද? අවංක වෙන්න මනාසේ අවංක වෙන්න. නිහතමානී වාග්නේ අනතිමානී භාවයට පත් වෙලා මනාසේ අවංක භාවයට පත් වුණා උජුම් කායං වෙලා ඉවරයි. පනිදාය පරිමුඛං සතිං උපට්ඨවිත්වා. පරිමුඛං සතිං මොකද්ද අපි ප්‍රමුඛ කරගන්නේ මොකද්ද? පරිමුඛ කරගන්නවා කියන්නේ අපි ප්‍රමුඛ කරගන්නවා. සතිය ප්‍රමුඛ කරගන්න. ප්‍රමුඛ භාවයට පත් කරන්නේ මොකද්ද? සතිය කොහෙද පිහිටවන්නේ? මේ බුද්ධ ශාසනයේ පින්නපු සතිය, සම්මා සතිය. මේ ශාසනයේ බැහැර කොහෙවත් නැහැ. මොකද්ද සතිය කියන්නේ? දැන් සතියත් උදේ තෝරා ගන්නවා. ඔය සතිය ප්‍රමුඛ කරලා පිහිටවා ගන්න. සතිය තෝරාගෙන ඉන්න ඕනේ. දැන් සතිය කියන්නේ මොකද්ද කියලා අහගුවාම කියන්නේ සතිය කියන්නේ හොඳ සිහියෙන් කටයුතු කරන්ද? එතකොට සතිය. සිහි කල්පනාවෙන් යනකොට යනවා කියලා යන්නේ, එනවා කියලා එන්නේ, දැන් ඔහොමනේ කියන්නේ. ඉන්නවා කියලා ඉන්න. එතකොට කරන වැඩේ හොඳ සිහියෙන් කරන්ද කියලා කියන්නේ. හොඳයි සති කියන්නේ චෛතසිකයක් තියෙන සති චෛතසිකේ. මේ සතිය කියන එක යෙදෙන්නේ කොහෙද? පින් හිතක පමණයි. කුසල හිතක පමණයි. කුසල හිතක සතිය යෙදෙනවා. අකුසල හිතක සතිය යෙදෙන්නේ මේක ධර්මයේ හොඳට පැහැදිලිව පෙන්නලා තියෙනවා. අපි ධර්මයේ පෙන්නලා තියෙනවා. හොඳයි අපි හිතමුකෝ සිහියෙන් කරන්න වැඩි සතියෙන් කරනවා කියන්නේ සිහියෙන් කරනවා කියන එක නා. අපි තුම මිනිහෙක් ඌරෙකුට තුවක්කුවක් බදිනවා. කලේ ගිහිල්ලා. හරියක් ආරිය. හොඳට සිහි කල්පනායින් කරන්න ඕනේ. තමන්ටපත් වෙනවනේ නැත්නම්. තුවක්කුව ගෙනිහිල්ලා නියම ඉදිරියේ බැඳලා, මරුවැල්ල නියම ඉදිරියේ ඇදලා, බොහොම පරිස්සමෙන් මරුවැල්ල ගැට ගහලා, ඒ මිනිහා බොහොම පරිස්සමෙන් කරන්න ඕන වැඩ. තුවක්කුව බදිනේ කැලේ. හොඳ සිහිනුවනේ සිහියෙන් කරන්න ඉපැ. ඒක සිහියෙන් නොකළා නම් එහෙම මේ මිනිහට පත් වෙනවා. එහෙනම් අර හොඳේ සිහියෙන් කරනවා කිව්වොත් එහෙම ඕක සිහියෙන් කරයක් වෙන්නේ නැහැ. ඒතර සිහියෙන් කරන්න කිව්වොත් මේ පව් වැඩක් නේද කරන්නේ. එහෙනම් පාප ක්‍රියාවලියේ සතිය යෙදෙනවා. යෙදෙන්න බෑ. එහෙනම් ඒකට සතිය යෙදෙන්න බෑ. සිහියෙන් කරනවා කියලා අද හිතා ඉන්නේ මේ ලෝක සම්මත සිහිය නෙමෙයි ඔය කිව්වේ. මම තෝරුම් ගන්න ඕන එක. ඔය සිහිය අබුද්ධෝත්පාද කාලෙත් තිබුණා. නමුත් බුද්ධෝත්පාද කාලයේ මේ බුද්ධ ශාසනයේ පවතින සතිය අනිත් ශාසනයක නැත්නම් ඒ සතිය මොකද්ද? ඔන්නක තෝරා ගන්න ඕනේ. සතිය නැගිනවා සත්‍යයේ නැගිනවා සතිය. සත්‍යයට අනුකූල වන්නා වූ යමක් වන්නේද? ඒක සතියයි. සත්‍යය මොකද්ද? මේ දුකයි කියලා දකින්න ඕනේ, මේ දුකට හේතුවයි කියලා දකින්න, මේ දුක නිරෝධයයි කියලා දකින්න, මේ දුක නිරෝධ ගාමිනී මාර්ගයයි කියලා දකින්න ඕනේ. මෙන්න මේක දකීලා හිටන් ඊට අනුකූලව තමන් කරන ක්‍රියාකලාපේ ඊට අනුකූලව කරන්න දක්ෂ වුණොත් අන්නේ යාර සතියක් තියෙනවා. ඒකයි සතිය කියන්නේ. මෙන්න මේක කුසල හිතකේ දෙන සතිය. සතිය තේරුම් ගන්න ඕනේ අවුදී. අන්න සතිය මුදුන්පත් කරලා මූඛය කර ගන්නවා කියන්නේ නිවන මුල් කරගෙන නිවනට අවශ්‍ය කරන ක්‍රියාකලාපේ දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. කුමක් කළොත්ද නිවන් දකින්නේ? කොහොම හිතුවද, කොහොම කිව්වද, කොහොම කළොත්ද නිවන් දකින්නේ? නිවනට හේතු වෙන මොන විදියක සිටිවිලාද, මොන විදිය ක්‍රියාවද වුණේ කතාවක්ද? මෙන්න මේ කියන කාරණා ටික අවංකව නිහතමානීව යම් කිසි පුද්ගලෙ හේරුම් අරගෙන ඉන්න ඕනේ. ওই භාවනාව කරන්න ඉස්සෙල්ලා ඔන්නඔකට කියනවා පරිමුඛං සතිං උපට්ඨවිත්වා. සෝ සතෝ අසති. ඔහු විසින් සතියෙන් ඇසුරු කරන්න ඕනේ. සතෝ පස්ස සති. සතියෙන් පහ කර දමන්න ඕනේ. දැන් නිවනට හේතු වෙන ක්‍රියාකලාපයේ තේරුම් අරගෙන ඒ ක්‍රියාකලාපයේ සතිය තේරුම් ගන්න නිවනට හේතු වෙන්නේ මෙහෙමයි කියලා තේරුම් ගන්න ඊට ඕනේක ඇසුරු කරමි. ඊට විරුද්ධ දේ පහ කරමි. කටයුතු කිරීම ආරම්භ කරන්න ඕනේ. මොන සෝ සතෝ අසසති සතෝ පස්සසති. දීගං වා අසසන්තෝ දීගං අසසාමිති පජානාති. දැන් මේක තේරුම් ගන්න බුදුරන් වහන්සේ දෙනවා මෙන්න මෙහෙම එක. කිලිටි හිත උපක්‍රමයෙන් පිරිසිදු කරගන්න උපමාවක් දුන්නා.
හරියට ගොමස් කර කුණු රෙද්දා සුද්ධ පවිත්‍ර කරලා හිටන් පිරිසිදු රෙද්දාක් හදා ගන්නවා වාගේ මේ කරන්න පුරුදු වෙන්න. මේ දුන හොඳ උපමාව. මෙන්න මේ උපමාවදී අපි දකින්න ඕනේ මේ උපමාව අපිට සංසන්දනය කරගෙන අපි හිතද මේ කිලිටි රෙද්ද අපේ මේ චිත්තාවලිය නා. මේ චිත්තාවලිය තුළ අපි මේ සංසාරයේ පලන් හුරු පුරුදු කරගත්තු. මේ අධ්‍යයයේ හුරු පුරුදු කරගත්තු. නොඑක් ලාමක අකුසල දහම් තියෙනවා. අකුසල ක්‍රියාකලාපයන්ගේ හුරු පුරුදු. මේ සමහර හුරු පුරුදු හරි ගණී බවන. බොහොම තදයි. ලීතියෙන් අරගන්න බෑ. හැබැයි ඒවා අපි අරගන්න ඕනේ. අන්න ඒ නිසා මොකද කරන්න ඕනේ? අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ අඩුලුහුණු පුංචි පුංචි අරගන්න නෙමෙයි. දැඩිව වැඳිලා තියෙන මහා දරුණු ලෝභ දේශ කුණු ගොඩවල් අයින් කරගන්න. මට මෙහෙම රාගය හට ගන්නවා, මෙහෙම දේශය හට ගන්නවා. එහෙනම් මෙහෙම ලෝභය හට ගන්නවා, මෙහෙම දේශය හට ගන්නවා කියලා. අපිට මේක තේරෙනවා නම් අපි හොඳ මනාව නුවණින් ඉඳලා මට කෙබඳු කෙබඳු දෙයක් ඇසුරු කරනකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන මේවා ඇසුරු කරනකොට ලෝභය හට ගන්නවාද? ඒක මට පාඩුවා. එහෙනම් ඉස්සෙල්ලා මම දැඩි ඒවයින් කරගන්න ඕනේ. ඒවා ලේසියෙන් අරින්න බැහැ. දීර්ඝ ලෙස දහම ඇසුරු කරන්න ඕනේ. ඒවේ අනිච්ච දුක්ඛ අනාත්ම සාවේ මෙනෙහි කරන්න ඕනේ. අන්න මෙනෙහි කරනකොට දීර්ඝ ලෙස ඇසුරු කරනවා. දීර්ඝ ලෙස ඇසුරු කරලම මම දීර්ඝ ලෙස ක්‍රමක්‍රමයෙන් පහ කර දමන්න ඕනේ. එහෙනම් දීගං අපස එකපාරයි කරන්න බෑ මේ ලෝභ කුණු ගොඩවල්, ද්වේෂ කුණු ගොඩවල්. බොහෝම ඉවසිල්ලෙන් ඉඳගින්න. ක්‍රියාවට නැගින්න ඉස්සෙල්ලා නවත්තගින්න. අයින් කරගන්න ඕනේ. මෙන්න මේ අයින් කරගන්නකොට එක්තරා පැත්තකින් මේ ලෝක ක්‍රමයක් එකක් තියෙනවා. මොකද්ද මේ ලෝක ක්‍රමී? මූණ හදවත පෙන්වන කැඩපතක් බඳුයි කියලා අපි අහලා තියෙනවා. අපේ හදවතේ යම්කිසි හිතවිල්ලක් නැගෙනකොට ඉස්සෙල්ලාම නැගින්නේ මූණට. එහෙනම් මේ මුඛ පරිමණඩලයේ මුල් කරගෙන තමයි හටගන්නේ. දැන් ළමයෙකුට එකපාරට අපි චොක්ලට් එකක් දෙන්න හදනවා. උදුර ගන්නවා. ළමයා අඬන්නේ ඉස්සෙල්ලා කට ඇද කරලා ඉන්න කජුලිල්ල වගේ හදාගෙන මූණ අකුලගෙන ලැහැත් වෙනවා. ඊට පස්සේ අඬනවා. ක්‍රියාවට නැගන්නේ පස්සේ. අපිට තරහා යනවා. කාට හරි ගහන්න. ඉස්සෙල්ලා මූණ දෙයලා කට ඇදගෙනලා ගිහිල්ලා ඉන්න මූණ රෞද්‍රයලා ගිහිල්ලා තමයි ඊට පස්සේ තරහාපු ගාම ඉස්සෙල්ලාම හඟවනවා. හිතවිල්ල හඟවනවා මූණේ. අපි මූණට හිත තියාගෙන ඉන්නකොට අපේ මූණට අපි හිත තියාගෙන ඉන්නකොට අපේ මූණේ ඉරියව් වෙනස් වෙන හැටි අපිට හොඳට පේනවා. ලෝභ දේශ හිතනවා. අන්න ලෝභ හිතක් එනකොටම ක්‍රියාවට කතාවට නැගන් දිසෙලා මූණට පිළිඹු වෙනවා, දකින්න හිතේ පිළිඹු. මෙන්න මේ නිසා බොහොම ලේසි මේ මුඛ පරිමණඩලයේ මුල් කරගෙන හිත පිහිටවා ගත්තාම ওই ටිකට. ඉතින් මුඛ නිමිත්තේ වා නාසිකග්ගේ වා කියලා අටුවාවල විග්‍රහ වෙනවා ওই දෙකේ. දැන් මුඛ නිමිත්තේ වා නාසිකග්ගේ වා කියන වචනේ කියනකොට උතන කාරණා දෙකක් තියෙනවා. එකක් පරමාර්ථාර්ථය. අනික බාහිරින් පෙන්නේ පෙනුම් කරන සම්මත අර්ථය. පරමාර්ථ අර්ථයෙන් පෙන්නනේවා බාහිරට නිකුත් වෙන්නේ ආධ්‍යාත්මික මානසිකත්වය ඇතුළෙන් බාහිර ගොඩ නැගිලා තියෙන නිසා. ඉතින් මේ නාසික අග්‍රේ කියන වචනේ ගත්තහම නාසික අග්‍ර කියන වචනේ මේ නාසියේ ළඟට සම්බන්ධ වෙලා බාහිර ලෝකයේ විද්‍යාමාන වෙනවා. අභ්‍යන්තරයේ තිබුණා වූ ගති ලක්ෂණේ. මෙන්න මේ නිසා න ආසික අග්‍ර කියන වචනේ තමයි නාසික අග්‍ර කියන්නේ. ආශ්‍රය නොකිරීම අග්‍ර කරගන්න ඕනේ. න ආසික කියන්නේ ආසික කියන්නේ ආශ්‍රය කිරීම. න ආසික කියන්නේ ආශ්‍රය නොකිරීම. අපි මේ ඇසුරු කරමින් යන්නේ ලෝකේ. දැන් අපි යන්නේ මොකදද? ඇසුරු නොකිරීම අග්‍ර කරගෙන. එහෙනම් නාසික අග්‍ර කරගෙන යන්න ඕනේ. අපි හිත පිහිටවා ගන්න ඕනේ. අපි හිත පිහිටවා ගන්න ඕනේ. ආශ්‍රය නොකිරීම අග්‍ර කරගෙන මූඛ්‍ය නිමිත්ත වන නිවනට. මූඛ්‍ය නිමිත්ත මුඛ නිමිත්ත කිය මූඛ්‍ය නිමිත්ත ගැන ප්‍රධාන කරගත නිමිත්ත. මූඛ්‍ය නිමිත්ත බෞද්ධයාගේ මූඛ්‍ය නිමිත්ත නිවන. හැමලියෙම නිවන්ට හිත පිහිටුවාගෙන නිවන් මාර්ගයට හිත පිහිටුවා ගන්න ඕනේ. එහෙනම් මුඛ නිමිත්ත කියන්නේ මූඛ්‍ය නිමිත්ත හේවත් නිවන. නිවනට හේතු වෙන මාර්ගයේ න ආසික අග්‍ර කරගත්තා කියන්නේ ඇසුරු නොකිරීමේ පැත්ත අග්‍ර කරගන්න. එහෙනම් මුඛ නිමිත්ත හෝ නාසිකග්ගේ හිත පිහිටුවා ගන්න කියන්නේ ඕකට. නිවනට හිත පිහිටුවා ගන්න නිවන් මාර්ගයට හිත පිහිටුවා ගන්න නිතරම හොඳ හෝලියකින් මනසීයකින් ඉඳ මම මේ කරන කියන හිතන දේවල් නිවනට හේතු වෙනවද නිවන් මාර්ගෙ වැඩෙනවද ඒකට හේතු වෙනවද මෙන්න මේකෙන් ඉඳ කියලා කියන්න ඕනේ. මෙන්න මෙහෙම ඉඳලා තමයි ඇසුරට ගන්නේ පහ කරන්නේ. එයා දීර්ඝ ලෙස ඇසුරු කරන්න වෙනවා දහම. අනිත්‍ය දුක අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න වෙනවා. අර මහා දැඩි ලෝභයෙන් අල්ලාගත්තු ද්වේෂයෙන් ගැටි ගැටි ඉන්න යම් පිසක් අපි ළඟ තියෙනවා අපේ මානසිකත්වයේ තුල. ඒ කුණු කොට ඉස්සලා සුද්ධ කරගන්න ඕනේ.
අනේ ලොකු කුණු ගොඩ දීසියෙන් සුද්ධ කරන්න බෑ. එයා දීර්ඝ ලෙස මෙහෙ කරගෙන යන්නේ. ඔහොම ටික කාලයක් කරගෙන යනකොට අර දීර්ඝ කුණු ගොඩ කැපිලා යනවා. ඊට පස්සේ තියෙන කෙටි ඒවා. රස්සං වාසසන්තෝ රස්සං අස්සසාමිති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමිති පජාන අනුපූර්ව සික්ඛාව යන්නේ මේ. අනුපූර්ව යන්න ඕනේ. එකපාර පුංචිව කපන්න බෑ. ලොකුව කපාගෙන ඉවරලා ඊට පස්සේ දිනේව කපා ගන්න ලාගින් ඊට පස්සේ වැටෙන්නේ. පොඩි කුණු. පොඩි පොඩි ලෝභ දේශ කැලි බහුව එනවා එතකොට. ඒවා කෙටිම කපහ වෙන පුළුවන් දැන්. ලොකු හරියයි අමාරුයි. අනේ පහුවෙන්න මේක කොහොම යනකොට කෙටිම කපහ හරින්න පුළුවන් එවලේ ශනික කෝප කැලි. පොඩි පොඩි ආහාව කැලි. එනකොටම කපහ හරින්න ලේසි. අනිත්‍ය දුක යන නිසාරත්වයක් මොනවා ගල්ලන්නේ. හරියක් නැහෙනි. අනේ වටහගෙන 100 මීටර 50 මීටර ඔඩිය කරගෙන යනවා. දැන් මේක තමයි පටන් ගැනීම රස්සංව අස්සසන්තෝ රස්සං අස්සසාමිති පජානාති රස්සංව පස්සසන්තෝ රස්සං පස්සසාමිති පජානාති. එතකොට අන්න අපි දැන් සබ්බ කාය මේ පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. මේ සබ්බ කාය තෝරා ගන්න ඕනේ. චක්කු කාය, සෝත කාය, ගාන කාය, ජීවහා කාය, කාය කාය, මනෝ කාය. රූප කාය, සද්ද කාය, ගන්ධ කාය, රස කාය, පොට්ටබ්බ කාය, ධර්ම කාය කියන මෙන්න මේවා ඔක්කොම සබ්බ කාය. මේ සියලු හුස්ම සමූහය නෙමෙයි මේ කියන්නේ. ඔන්න සබ්බ කාය. මේවා තමයි මේ ඇසුරු කරන්නේ. ඇස කන දිවනාසය ශරීරයම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. මෙන්න සබ්බ කාය. පටි සංවේදී. ඊවැ බැඳිනවා. පටි කියන්නේ බැඳෙනවට. සංයෝජනේ බැඳිලා ඉන්නවා. සංවේදනයේ විදිනවා අපි. අන්න ඒක දකින්න ඕනේ අපි. දැකලා මේ සංවේදී භාවයේ. ඒවත් මේවට බැඳිලා හිට අපි වින්දනය කරන බවක් තියෙනවනම්. මෙන්න මේක මනාසී දැනගන්න ඕනේ ඇසුරු කරනකොට. මෙන්න මේක මම ඇසුරු ගන්න මේවා කපා හරින්න. යමගේ ඇසකන දිවනාසී ශාරීරිය මන කියන ඒවත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවත් කෙරෙහි මගේ චන්දරාගය බැඳිනවද රැඳෙනවද අන්නේවා බලා ඉඳලා පටි සංවේදීත්වය දැකලා මම මෙන්න මේක නැති කරගන්නයි මේ ධම්ම ආශාසය කරන්නේ අනිත්‍ය දුකනත් වශයෙන් බලන්නේ ඒකට කියලා දැනගන්න ඕනේ ඒ දැනගෙන හික්මෙන්න ඕනේ දැනගිලා ඒවා පහ කිරීමටයි මම මේ කටයුතු කරන්න කියලා හික්මෙන්න ඕනේ සබ්බකාය පටි සංවේදී පස්ස සිත සාමිති හික්කයි පස්සම් භයං කාය සංකාරා මේ පස්සම්බය කරනවා කියන්නේ මේ පහ කර දමනවා මේ කාය සංකාරය. දැන් මේක වැරද්දක් නෑ කියලා දැනගත්තාම ඊ පිළිවඳ කරන්න ආව කටයුතු වලින් අහක් වෙලා හිටන් හිටියේ. එيشා ඒ සඳහා යම් කටයුත්තක් මම කරනවාද? ඒක වැරදි. මම මේ කටයුතු අතහැරිය යුතු නොවැළිය යුතු මිදිය යුතු කියලා හික්මෙන්න ඕනේ. ඒ සඳහායි මම මේ දහම ඇසුරු කරන්න කියලා හික්මෙන්න ඕනේ. මෙන්න මේ දින පස්සම්බයං කාය සංකාරං අස සිස්සාමි සික්කති. පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමි සික්කති. මේ සික්ෂණේ වෙන හැටි. එතකොට යාවදේව ඥානමත්තාය පතිසලිමත්තාය මෙහෙම කරනකොට ඥානෙ බුදුන්පත් වෙන්නේ සතිය බුදුන්පත් වෙන්නේ අනිසිතෝච විහෙරති ලෝකේ නිසරේන්තරෝ වාසය කරනවා නච කිංචි ලෝකේ උපාදීයති ආත්මාදී වශයෙන් ලෝකේ කිසිවක් අල්ලන්නේ නැහැ ඒව එතකොට ඒවම්පි බික්කේ බික්කු කායේ කායන පස්සේ මේ දිහා කායන පස්සේ නැයි වාසය කරා මේ කායන වසනාව කොච්චර ලස්සනට පැහැදිලිව නිවන් මාර්ගය මුල් කරලා තියෙන එකද ඉතින් ඔය කියන ඇලීම ගැටීම මුලාටපත් වෙන මාර්ගය හොයන්නෙත් නැතුව බලන්නෙත් නැතුව ඔය කොහට හරිලා පැය ගන්න හුස්ම ඇදලා හිටියෝ ඒ බුද්ධිලා කොහොමද ඔය ප්‍රතිඵල ලබන්නේ දැන් මේක නිවන් මාර්ගද මේක නිවන් මාර්ගද කියලා දැන් පැහැදිලිව පේනවා හොඳට පැහැදිලි මේ වගේ නිවන් දකින්නවා කියන්නේ ඥානෙ මුදුපත් වෙනවා සතිය මුදුපත් වෙනවා අවසීකාරය වෙන්නේ නැහැ නමුත් ඔය දැන් ඔය කරන කටි අවසීකාරය වෙන්නේ නැද්ද තිබ්බ දෙන මතක නැහැ යන ගමන මතක නැහැ කරන කියන දේ මතක නැහැ මොකද එකක්වත් අරමුණු හිතන්න එපා එහෙම එකක්ද නැහැ බුදුරන් වහන්සේ එහෙම දේශනා කළේ නැහැ යමක් යමක් නිසා රාගය හට ගන්නවද දේසිය හට ගන්නවද මෝහය හට ගන්නවද ඒ දිහත් අරින්න බුදුරණන් හදේ සියල්ල අත්හරින්න දේශනා කළේ නේ යම් යම් තරක චන්ද රාගයෙන් බැඳෙනවද අන්නේ කයින් කරගන්න ඒතරේ හරි හිතවිලි අයින් කරලා නැහැ ක්‍රියා අයින් කරලා නැහැ කතා අයින් කරලා මේ ලෝකේ වැඩිපුරම හිතා තියෙන බුදුරණන් වහන්සේ වැඩිපුරම කියලා තියෙන බුදුරණන් වහන්සේ වැඩිපුරම කරලා තියෙන බුදුරණන් වහන්සේ උන්වහන්සේ තරම් හිතපු කියපු කරපු කෙනෙක් ලෝකේ නැහැ වික්කලතාක් වක්ලසැනින් බබලෝට ගිහිලා එන්න පුළුවන් සකලවට උන සකලවට යන්න පුළුවන් මනෝමය විද්‍යාව යන්න පුළුවන්. එන ක්‍රියාකාරීත්වය වැඩිම තියෙන බුදුරණන් ආගමේ. එක්කෙනෙක් වචනයක් කතා කරන වචන 512ක වේගයෙන් කතා කරන්න පුළුවන් ශක්තිය 20ක් තියෙනවා. වැඩිපුරම කතා කරන්න පුළුවන්කම තියෙන බුදුරණන් වහන්සේ. එක්කෙනෙක් යමක් හිතනවා නම් මිනිහෙකුට කොහොමවත් හිතා ගන්න බැරි අසීමිත සර්වඥ සාඥාණීන් අනාවරණ ඥාණීන් අනන්ත දේවල් හිතනවා. හිතලා හිතන් කියන්න පුළුවන්. වැඩිපුරම හිතලා තියෙන බුදුරණන් වහන්සේ. නමුත් අද කියන්නේ හිතීමයි කීමයි කිරීමයි අත්හැරුවහම නිවන් දකින්න. බුදුරණන් වහන්සේ හිතීමයි කීමයි ක්‍රියාවයි තුලින් උපරිමයට ගිහිලා සරවත් සත්‍යඥානි වෙලෙහි ගියා. එනතර අපිට මොකද කියන්නේ? බුදුරණන් වහන්සේ දේශනා කළේ හිතන කියන කර්ණේවයි චන්ද රාගය දුරු කරා. නිස්සාර බව දැනගනි.
අවශ්‍යතාවය ප්‍රයෝජන ගන්න. අවශ්‍යතාවය මොකද්ද? ලෝකයට ධර්ම දේශනා කරන්න ඕනේ. යමක් හැත්ත නැත කියා දෙන්න ඕනේ. සියුම් තැන් විග්‍රහ කරලා දෙන්න ඕනේ. මොකද ඥානයක් මෙහි යවන්න ඕනේ. ඒව කරන්න ඕනේ. හැබැයි එකක් දැනගන්න, ඒ පිළිබඳ යම් නුවණක් ඇද්ද ඒකත් කැමති තියෙන්නේ. ඒකත් අනිත්‍යයි. ඒක තේරුම් අරන් ඉන්න. ඒක 77ක් ඥාන දර්ශන එකක් ඕනේ. ඒ ඥානීය පිළිබඳව හිත බඳින්න දෙපා කියන්නේ ඒකයි. මෙන්න මේ ටික දැනගන්න ඕනේ කින් එකට. දැන් ඔය තියෙන්නේ කායානුපස්සනාවේ කොටස. එහෙනම් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨාන ආනාපාන සතියට ලඟ වී කියලා මජ්ක්‍ධිමනිකායේ දේශනා කරනවා. වින් කරලත් පෙන්නලා තියෙනවා මෙන්න මෙතන එකක් කායානුපස්සනාව, මෙතන එකක් වේදනානුපස්සනාව, මෙතන එකක් චිත්තානුපස්සනාව, මෙතන එකක් ධම්මානුපස්සනාව කියලා. හතර ඔය ඔක්කොම ආනාපාන සතියේ විග්‍රහ කරලා තියෙනවා හතර. ආනාපාන සතිය යන යමක් ඇද්ද සතර සතිපට්ඨානියත් ඒක. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ඒක, සත්වෝඥාගත් ඒක, විද්‍යාවේ මුක්ති ඵල ලබා දෙන්නේ ඒක. ඔකටම ওই භාවනාව තියෙනවා. හුඟාක් විග්‍රහයක් තියෙනවා මම ඉතින් කෙටියෙන් කළේ. ඔබ වෙනම විග්‍රහයක් ගන්න ඕනේ ආනාපාන සතිය පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් මම